දැක්ක ඇමරිකාවගේ රටක් ගත්තම දැනට සති දෙකක් තුනකට කලින් රෝගීන් වාර්තා වුණේ 1000ක් 1500ක් වගේ ප්‍රමාණයක්. මේක 900ට 800ටත් බැස්සා. නමුත් අද වෙනකොට දවසකට රෝගීන් 3000ක් 3200ක් පමණ මරණ වාර්තා වෙන තත්යකට ඇමරිකාව පත් වෙමින් තියෙනවා. ඉතින් අපේ රටෙත් සාමාන්‍යයෙන් දවසකට මරණයක් වගේ තමයි වාර්තා වුණේ. නමුත් අපි දැක්කා වැඩිපුරම මරණ සංඛ්‍යාවක් වාර්තා වෙනවා මේ සතිය ඇතුළත. එක දවසක මරණ 8ක් 9ක් සහ තවත් දවස්වල මරණ 4ක් 5ක් එක දිගටම වාර්තා වෙමින් තියෙනවා. ඉතින් මේක භයානක තත්වයක් බව අපි අවබෝධ කරගන්න වෙනවා. ඒ වගේම අපි දිගටම කිව්වා මේකේ සමාජ ව්‍යාප්තිය ඉතාම බරපතලයි. හැබැයි අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමාජ ව්‍යාප්තිය ගැන තාම ප්‍රකාශයක් හරියට කරේ නැහැ. ඒ වගේම ආණ්ඩුවේ බලධාරණුත් තාම සමාජ ව්‍යාප්තිය පිළිබඳව හරියට ප්‍රකාශයක් කරේ නැහැ. නමුත් රට පුරාම COVID-19 වසංගතය ව්‍යාප්ත වෙමින් තියෙනවා. ඒ වගේම රෝහල්වල ව්‍යාප්තිය ඉතාම බරපතල විදිහට සිද්ධ වෙමින් තියෙනවා. දැන් උදේ වරුවේ මට වාර්තා වුණේ ඊයේ දවසේ දික්කෝය රෝහලේ හැටන් දික්කෝය කියන රෝහලේ රෝගීන් කීප දෙනෙක් මුණ ගැහුණා. ඒකට අදාළ වෛද්‍යවරු දෙන්නෙක් කෙදෙල්දාරි 12 දෙනෙක් නිරෝධායනය කරන්න තීරණයක් කරන් තියෙනවා. මේ අය නිරෝධායනය කරන්න තාම ස්ථානයක් හොයාගන්න මධ්‍යම පළාත් සභාවේ බලධාරීන්ට බැරි වෙලා තියෙනවා. ඉතින් මේක දුක්ඛදායක කාරණයක්. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කියලා කියන්නේ මේ කොරෝනා වසංගතයේදී අතිමහත් කාර්යභාරයක් කරන කණ්ඩායම. ජීවිතානතුර නොතකා කොරෝනා වැළඳේ කියන බය නොතකා එය වැඩ කරනවා. ඒට අවශ්‍ය පහසුකම් ටිකක් හරියට නැහැ. හැබැයි රෝගීන් මුණ ගැහුනම තමන්ගේ අය කොරෝනා වසංගතය හැදුනම ඒ ආශ්‍රිතම අය ආසන්නම අය නිරෝධායනය කරන තැනක් හොයාගන්න බැරි නම් සෞඛ්‍ය බලධාරීන්ට ඒ අය මේ මොහොත වෙනකොටත් රෝහල ඇතුළේ රැඳීලා ඉන්නවා නම් මේක ටිකක් බරපතල තත්ත්වයක් බව අපි කියන්නට වෙනවා. ඒක නිසා මේ වගේ අඩුපාඩුකම් මගහරවලා තීරණ ගන්න එක සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක් විදියට තියෙනවා. මේක මම දිගටම දැකපු කාරණයක්. සෞඛ්‍ය ශිෂ්‍යයේ උත්සමිත නායකයෙක් විදියට වෘත්තිකයෙක් විදියට මම මේක දිගටම දැක්කා. රත්නපුර රෝහලේ වාට්ටු 3ක් වැහුවා. 20 ගණනක් COVID-19 අසාධනය වුණා. දැන් රිජ්ජේ රෝහලේ දැනට 30ක් විතර වගේ ප්‍රමාණයක් දිගින් දිගටම අසාධනය වෙමින් තියෙනවා. දරුවෝ, රෝගීන්, අම්මලා කාර්ය මණ්ඩලය. ඊළඟට ශ්‍රී ලංකා ජාතික රෝහල ගත්තොත් 50කට ආසන සංඛ්‍යාවක් ආසාධනය වුණා. දැනට මම හිතන්නේ 100 ගණනක් නිරෝධායන ලක් කළා තියෙනවා. පළවෙනි අවස්ථාවේ ජාතික රෝහලෙත් නිරෝධායන ලක් කරපු හෙදිරිදාරිට ඉන්න තැනක් නැතුව වාට්ටුවේ රැඳිලා හිටියා. රෝගීන් මුණ ගැහෙන වාට්ටුවේම නිරෝධායන ලක් වෙන සිද්ධ වුණා දින දෙක තුනක්. ඉතින් මේ වගේ දේවල් මගහරවලා කාර්ය මණ්ඩල ආරක්ෂිත කරන එක සෞඛ්‍ය අමාත්‍යාංශෙත් ආණ්ඩුවෙත් වගකීමක් විදියට තියෙනවා. ඉතින් අනිත් පැත්තෙන් අපි දකිනවා කොරෝනා වසංගතය සාර්ථකව පාලනය කරන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ කියන කාරණය. අද වෙනකොට රට ඇතුලේ වැඩපිළිවෙලක් නැහැ වගේම රටින් පිට ඉන්න අපේ ඩොලර් ගේන අපේ විදේශ මුදල් ගේන අපේ ශ්‍රමිකයෝ ගේනත් ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ. ඒ වගේම කොරෝනා වලින් මුදල් උපයන් මේක ව්‍යාපාරයක් කරගෙන ඉන්න ආණ්ඩුවේ හිතවත්තු. මේක නිකන් බරපතල ප්‍රශ්නයක්. අපි දැක්කා ලංකාවට සංචාරකයෝ ගෙනාවා යුක්‍රේනයේ 1000කට ආසන ප්‍රමාණයක් ඇවිල්ලා තිනවා කියලා ආණ්ඩුවේම වාර්තා කියනවා. පළවෙනි වරට ආපු දෙවෙනි වරට ආපු අයට කොරෝනා හැදුනා. හැදිලා තමයි ලංකාවට ආවේ. පළවෙනි ෆ්ලයිට් එකේ 185ක්. ඒකෙන් ආපු අයට 3 දෙනෙකුට පොසිටිව්. නමුත් ෆ්ලයිට් එකේ ආපු අනිත් සංචාරකයෝ නිරෝධායනය කරේ නැහැ. හැබැයි සංචාරකයෝ යාලට අරගෙන ගියාම යාල ඇතුලේ අරන් ගියපු වාහනවල ඉන්න රියඳුරන් නිරෝධායනය කරා. රියඳුරන් නිරෝධායනය කරනවා. සංචාරකයෝ එක ෆ්ලයිට් එකේ ආපු සංචාරකයෝ ටික නිරෝධායනය කරන්නේ නැහැ. ඒ නිසා රටේ එක නීතියක් නැහැ COVID-19 වසංගතත්වයට අදාළව. ඒක නිසා මේක දෙබිඩි නීතියක් ඩිස්ක්‍රිමිනේෂන් එහෙම නැත්නම් දෙවිධයකට සැලකීමක් අපේ රට ඇතුලේ හරි පැහැදිලිවම තියෙනවා. ඉතින් මේවා නොවිය යුතු දේවල්. ඉතින් මේ අනතුර දිගින් දිගටම ඇති වෙමින් තියෙනවා. යුක්‍රේනය කියලා කියන්නේ ලෝකේ කොවිඩ් බෝ වෙන තත්ත්වය ඇතුලේ 16 වෙනි රට. 1 2 3 4 පෙළ ගැසුවා 16. ඊළඟ දුප්පත් රටක්, පොහොසත් රටක් නෙමෙයි. යුක්‍රේනයේ සංචාරකයෝ ලංකාවට ගෙනැල්ලා කොහොමද ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න කියන කාරණය රටට හරියට උද්‍යංග වීරතුන් ගලා අණ්ඩුවය කියනවා නම් හොඳයි. මේ රටේ මිනිස්සුන්ට අපිට මේක තේරෙන්නේ නැහැ. මේක නොවිය යුතු දෙයක් විදිහට තමයි අපි කියන්නේ. යුක්‍රේනයේ අය ගේන්න ගුවන් යාන යොමු කරන ආණ්ඩුව අපේ රටට විදේශ විනිමය උපයන අපේ මිනිස්සු ගේන්න ඒ මැදිහත් වීම කරන්නේ නැහැ. මේක ඉතාම බරපතලයි. ආණ්ඩුව කියනවා 60,000ක් ගෙනාවා කියලා ලංකාවට.
අපේ විදේශ ශ්‍රමිකයෝ. හැබැයි ඒක සංඛ්‍යාලේඛන කොහෙවත් නැහැ. අපි ආණ්ඩුවට කියනවා කරුණා කරලා මේක කරානම් කරුණා කරලා ඒ දත්ත ඉදිරිපත් කරන්න. ඒ ලේඛන රටට ඉදිරිපත් කරන්න. හැබැයි අපි අද වෙනකොට දන්නවා ලෝකේ හැම රටකම වගේ විශේෂයෙන්ම අරාබිකරේ සංචාරකීන් ලංකාවට එන්න ඉල්ලලා තියෙනවා 66000ක වගේ ප්‍රමාණයක්. ඒ 66000 ලංකාවට ගෙන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ. උවමනාවක් නැහැ. ඒ වෙනුවට මේක බිස්නස් එකක් කරගෙන ආණ්ඩුව අද ඉන්නේ. අපි දැක්කා එක වීඩියෝ එකක් ප්‍රචාරය වෙනවා. ඒකේ තියෙනවා කුවේට් රටේ එම්බසි එක ඉස්සරහා කකුලක් කැඩුණු කාන්තාවක් සේලයින් එකත් අල්ලගෙන ඉන්නවා. මම ලංකාවට කරුණා කරලා අරගෙන යන්න කියලා. මුදල් නැහැ. එහෙම බැගෑපෙත් වෙච්ච අය. අපි දැක්ක ජෝර්දානයේ අපේ අය කාන්තාව ගිහිල්ලා තමන්ගේ එම්බසි එක ඉස්සරහා ඉතාම නරක විදිහට කෑ ගහලා කුණු වරපෙන් උබ්බනිනවා. ඇයි? තමන්ගේ ජීවිතය ආරක්ෂා කරලා දෙන්න කියලා. තමන්ගේ ජීවිතේ නැති වෙනකොට මිනිස්සු විවිධ දේවල් කියන විදේවල් ප්‍රකාශ කරනවා. නමුත් ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ මේ අය ගෙන්න ගන්න. දැන් අපි දැක්කේ කුවේට් රටෙන් කියනවා අපේ ශ්‍රමිකයෝ ලංකාවට එන්න ඕන නම් රුපියල් 140000ක් ඉල්ලනවා කියලා. කුවේට් වලින්ද ලංකාවට එන්න වන් වේ එක පැත්තකට එන ටිකට් එකකට 140000ක් ඕනද? නැහැ. එහෙනම් මේක ජාවාරම කරගෙන තියෙන්නේ. අපි දැක්කා ගිය මාසේ ඕස්ට්‍රේලියාව ලංකාවට ආපු අය. අය කරලා තිබුණ රුපියල් 240000ක් ටිකට් එකකට. ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට එන්න එන්න විතරක් ටිකට් එක රුපියල් 70000කට විතර වගේ ගන්න පුළුවන් මොන යම් තත්ත්වයක් නැරතුණත් යන්නේන ටිකට් එක 140000ක් විතර වගේ වෙන්නේ නමුත් එන්න විතරක් 240000ක් ජාවා ආරම් කරුවන් විසින් අරගෙන තිබ්බා එතස ආවයන් පස්සේ මේගොල්ලෝ කියන හෝටලයකට යන්න කියලා ඒ හෝටල් නම් කරලා තියෙනෙත් මේගොල්ලොමයි ඒකත් ජාවා ආරමක් තමන්ගේ හිතවතුන්ට හෝටල් දීලා බිස්නස් එකට මේ හෝටල් වලට යවනවා දෙන්නේ කාමරයකට ගියොත් එක්කෙනෙක්ගෙන් 150000ක් අය කරනවා දෙන්නෙක්ගෙන් 210000යි එයා කිව්වොත් නෑ මට තනි කාමරයක් ඕන කියලා ඒ කාමරයට 210000ක් අය කරන අර පුද්ගලයාගෙන්. ඒතොර ලංකාවට එන්න කීයක් ඕනේද? ලංකාවට ඇවිල්ලා හෝටලෙට ගිහිල්ලා නිරෝධායනය අවසන් කරලා තමන්ගේ ගෙදරට යන්න අපි අය කරලා තියෙනවා 240000යි තව 210000යි 350000ක්. මේක තමයි අද අපිට ඩොලර් රුපියපු අපිට විදේශ විනිමය උපයපු ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය. ඒ වගේම අද ප්‍රචාරය කරනවා ප්‍රචාරය වෙමින් තියෙනවා वीडियो हरा अपे अहिंसक खांताओ लंकावटे मेतरम शोचनीय दुखदायक तत्कट अपेर मिनसु पत्करे आंडू के हरिम पेहदली आंडूट वेडपील फ्लैट पोलिमे अर लक्ष हेटम चंद दिन अविल चंद दीप मिनसुंगे जीवित रक्षा कर එහෙම දැක්මක් තියෙනවද නැද්ද කියන එක ආණ්ඩුව කරුණා කරලා කියන්න. එහෙම දැක්මක් නැති බව තමයි අපිට පේන්න තියෙන්නේ. ඒක නිසා තමයි මේ ශ්‍රමිකයෝ ඇඟ විකුණන තත්ත්වයකට පත් වෙලා තින් ලංකාවට එන්න විදියක් නැතුව. මේක ඊටාම සෝචනීයක දුක්ඛදායක තත්ත්වයක්. ඒ අය ඊටාම බරපතල තත්ත්වයකට පත් වෙමින් තියෙනවා. ඉතින් මේක අවසන් කරන්න ඕන යුක්‍රේනයේ සංචාරකයන්ට ප්‍රමුඛ ස්ථානය දෙනට වඩා ලංකාවේ මිනිස්සුන්ට ප්‍රමුඛ ස්ථානය දෙන එක ආණ්ඩුවේ වගකීමක් විදියට තියෙනවා. ආණ්ඩුව එක කරන්නේ නැහැ. කොහමාර රවටල ඡන්දෙ ගත්තා හැබැයි මිනිස්සුන්ට සලකන විදිය ඕක තමයි අපි දැක්කා මෙතන මාලිගාවත්තේ ප්ලැට් එකක් ලොක්ඩවුන් කරලා තියෙන දින 86ක් දින 86ක් දුන්නේ 5000යි 5000න් දින 80ක් ජීවත් වෙන්න පුළුවන්ද මේ මිනිස්සු එලියට ඇවිල්ලා පෙළපාලි යනකොට තමයි ලොක්ඩවුන් එක ඉවත් කරේ ඉතින් මේ මිනිස්සුන්ගේ ජීවිත ගැන ඒ වගේම මිනිස්සුන්ගේ ජීවිකාව පවත්වාගෙන යන එක ගැන කිසිම උමනාවකින් කටයුතු කරන බවක් අපිට පේන්නේ නැහැ ඉතින් කොරෝනා ජාවාරමක් කරගෙන තියෙන වා කියන එක තමයි අපිට පේන තියෙන්නේ අපි මේවා කියන්නේ කරුණු සහිතව කරුණා කරලා මේ தත්ත්වෙ මිදිලා තමන් බලයටපත් කරපු ජනතාවට රටට සාධාරණීකරණය කරන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ කියන එක අපි ඉතාම බරපතල විදියට ප්‍රකාශ කරනවා The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය